අදහස් දක්වන්නට ආරාධනා කරනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකිය යුතු වෘත්තීය සම්පතියක් විදිහට රකා ගුරු සංගමේ පිටින්න ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාරි. මෙතන මම හිතන්නේ බහුතරයක්ම ඉන්නේ ගුරුවරු, විදුහල්පතිවරු. ඉතින් මේ සියලු දෙනා තමයි මේ රටේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නේ. රටේ 43 ලක්ෂයක් දරුවන්ගේ එවගේ පාසල් 11126ක මේ අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ මේගොල්ලෝ. මේ අය නියෝජනය කරන වෘත්ති සමිතිය තමයි අපි. මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගිනකොට මේ ක්‍රියාත්මක කරන්න මේ අධ්‍යාපනය තුළ ඔවුන්ගේ තියෙන අත්දැකීම, ඔවුන් මොකද වෙලා තියෙන්නේ කියලා එක වචනයක් අහලා නැහැ. හැමදාම අපිට වෙලා තියෙන කියන දේ කරන්න. නමුත් මේකේ තියෙන මේකෙන් වෙන විනාශය ප්‍රශ්න කරල එක පෙන්වලා දෙන්න දුන්නට තිලිගන්න කෙනෙක් නැහැ. අද මේ රටේ අධ්‍යාපනය පැහැදිලිව අපි දන්නවා මේ ගුරුවරුන්ගෙන් ඇව්වොත් මාචාර්ය අර්ජුන පරාක්‍රම වෙන්න පුළුවන්, නැත්නම් ආචාර්ය ජයවර්ධන වෙන්න පුළුවන් ඇව්වොත් මොනතරම් කලකිරීමෙන්ද ගුරුවරු ඉන්නේ. දැන් යන්න පුළුවන් නම් යනවා කොහොමද? ඒ තරම් කලකිරීමෙන් ගුරු ඉන්නේ, පාසල් ගුරුවරු ඒ තරම් අධ්‍යාපනයෙන් කලකිරලා ඉන්නේ. ඒ කියන්නේ ඒ තරම් මේක විනාශ වෙලා තියෙනවා. ඒක නිසා මේකට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අපි එක දිගටම කිව්වා. එතකොට දැන් එහෙම තියෙද්දි අද මේ ගෙනලා තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව දැන් මේක පනතක් නෙවෙයි. මේක කිසි පනතක් නෙවෙයි මේක. දැන් මේ ප්‍රතිපත්ති රාමුව කියලා අර අපි දන්නවා මේ ඇමතිවරු කණ්ඩායමක් ඉන්නවා. දැන් ජනාධිපතිවරු ඇමතිවරු කණ්ඩායමක් පත් කරලා මේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේකේ ඉන්නේ. කවුද අපි දන්නවා විශේෂයෙන්ම අය විජේදාස රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඒ වගේම අලි සබ්රි, ඒ වගේ ඇමතිවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි මේකේ කමිටුව. ඒ කමිටුවට තමයි මේ මෙතන දිගින් දිගටම කතා කරපු ඒ 25 දෙනාගේ කමිටුව තියෙන්නේ. ඒ කමිටුව කවුද? අගමැති ලේකම් අනුරු දිසානායක ප්‍රධානත්වය. දැන් මෙතන සම්පූර්ණයෙන්ම කිසිම බලතක් උකුත් නැහැ. ඊට පස්සේ මේකල අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාවක් හදලා තියෙනවා. ඒ ආංශික කාරක සභාවේ මන්ත්‍රීවරු අපි කතා කරාම ඒගොල්ලෝ ත්‍රැස් වෙන්නේ 3-4 දෙනයි. මයිතන මහාචාර්ය අර්ජුන දන්නවා. මොකද තමයි මයිලිනේ කමිටුවට මයිතන නිල වශයෙන් සම්බන්ධ වෙන කෙනෙක්. ඒතරු දැන් මෙතන මේගොල්ලෝ තමයි මේ රටේ මේ 43 ලක්ෂයක් ළමයිගේ අධ්‍යාපනය තීරණය කරන්නේ. 240,000 ගුරුවරු ක්‍රියාත්මක කරන්න යන අධ්‍යාපනය ගැන කතා කරන්නේ. ඉතින් මොකද්ද තියෙන බලය? අනිත් පැත්තෙන් මේක පනතකුත් නෙවෙයි නම මේ ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහට තියෙන බලය මොකක්ද? රනිල් වික්‍රමසිංහට තියෙනවද ජනතා අනුමැතිය? ඒවට මොකක් හරි මැන්ඩේට් එකක් දීලා තියෙනවද? මේක ගේන්න කිසිම දෙයක් නැහැ. දැන් යාට ඕන දේ මේ ක්‍රියාත්මක කරන්න කියන අපිට. දැන් මේක තුල අපි පහදලා අපි දන්නවා ටෙලිකොම් එක විකුණනවා, රක්ෂණ සංස්ථා විකුණනවා, බැංකු විකුණනවා, තැපැල් කාර්යාල ගොඩනැගිලි විකුණනවා. ඒ වගේ අධ්‍යාපනයත් විකුණන්න තමයි මේ කරන්නේ. දැන් මේකේ පහදලියෝ මේකේ එක වගන්තිය පහදලියෝම තියෙනවා ඌන උපයෝජිත අධ්‍යාපනයේ සම්බන්ධයෙන් තියෙන පරිශ්‍රයන් දෙන්න පුළුවන් කියලා කල්බදු ක්‍රමයට ඉස්කෝල ගැනයි කතා කරන්නේ. අපි දන්න ලංකාවේ ගුරු විද්‍යාල තියෙනවා, විද්‍යාපීඨ තියෙන විශාල ගොඩනැගිලි. දැන් මේවා වුණත් දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තව යෝජනාවක් තියෙනවා, පළාත් සභාවලට පුළුවන් විශ්වවිද්‍යාල පීඨවන්. දැන් පළාත් සභාවල විශ්වවිද්‍යාල පීඨන බලය දෙනවා. ඊළඟට ඒ පළාත් සභාවලට ඕනනම් පුළුවන් ඒකට අධ්‍යාපන ඒගොල්ලන්ටයි තියෙන්නේ, බෞද්ධරයක් ගොඩනැගිලි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ ගොඩනැගිලි දෙන්නත් පුළුවන් ඕනනම් කල්පතු ක්‍රමයට ආයතනවලට. ඉතින් මේ වගේ විශාල විනාශයක් කරන්න රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ආණ්ඩුවට තියෙන බලය මොකද්ද? කායෙන්වත් මේගොල්ලෝ අවසර අරන් තියනවද? ජනතාවගේ කැමැත්තක් කරන් තියනවද? කිසි දෙයක් නැහැ. දැන් මේ කමිටු අදන් ඉස්සෙල් අපි දන්නවා පැහැදිලිවම අපි පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරු විදුහල්පතිවරු ඇටියට දැන් පෞගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ ආණ්ඩුවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයක් ඇදුවා. ඒ රාජ්‍ය අමාත්‍යංශය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත. ඒගොල්ලෝ ඇදුව අධ්‍යාපන ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය වියදම් කරා රුපියල් මිලියන 5000. වියදම් කරා ප්‍රතිපත්තියක් ඇදුවා. ඒ ප්‍රතිපත්තිය ඇවිල්ලා අපි ඉස්කෝල ගාන අපේ වැඩමුළු තිබ්බා, සාකච්ඡා කරන මෙතන ගුරුවරු දන්නවා. ඇවිල්ලා හැමදාම ඇවිල්ලා දේශන තිබ්බා. දැන් අපි ගේන්න යන්නේ පොත් ගේන්නේ නැහැ අපි. පොත් වෙනස් කරනවා. විවිධ වෙනස්කම් කතා කරලා. වෙනස්කම් කතා කරලා 2023 මාර්තු මාසෙ දැන් ක්‍රියාත්මක කරන තීරණය කළා මොකද්ද? පාසල් 280ක ඒගෙන ආපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඒකේ මොකද්ද ප්‍රධානම දේ? තමයි විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට නිපුණතා පාදක අධ්‍යාපනයක් ගේනවා කියලා තරඟේ අඩු කරනවා. මේ ඔක්කොම කිව්වා. කරාද? නැහැ. ඒ මිලියන 5000ට මොකද වුනේ? සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍යමති අපි අහලා දැන් අධ්‍යාපනය මැති මොකද වුනේ?
ලැජ්ජයි කියන්න කතා කරන්නවත් නෑ ගැන දැගෙන කතා කරන්න මේක තින කෑලි එක එක දවසර කියන මක්කර වැඩසටානක් වෙරන්නට කවුරයි මාධ්‍ය විදික ඔහු අපි දොලා වසරෙන් විභාගතියෙන ඔහු අපි ශිෂ්‍යත්වයන් කරන ඔහු අපි අරග කරනවා මේක තින කෑලි එක එක කියන අපි කරන පාටන්න මේ ගුරුවරු අපි වේතරින් ඔක්කොම ගුරුවරු අපි දන්නෝ අපි දන්නේ මොනවද වෙන්නේ කියලා අපිත් දන්නවා දොලා හැබැයි මේ ඔක්කොම වෙද්දී අර කොවිඩ් වෙලාවේ තිබ්බ අධ්‍යාපන අර්බුදයේ තවමත් ඇදගෙන යන එකම රට ලෝකේ ලංකාව. දැන් අපි දන්නවා දැන් උස සාමාන්‍ය පෙළ විභාගය තියෙන්නේ මාර්තු මාසෙ. මැයි මාසෙ. කොයික කවද තියෙන්න ඕනේ විභාගයක්ද? දෙසැම්බර් වල තියෙන්න ඕනේ විභාගයක්. එතකොට දැන් මේ පළවෙනි පාසල් වාරේ පටන් ගත්තේ ජනවාරිද 2024. පෙබරවාරි 19. ඉතින් තවමත් මේ අර්බුදයේ ඒ වගේ ප්‍රායෝගික අර්බුද විසඳ ගන්න බැරි ආණ්ඩුවක් මේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැනලා මේ හදන්න යන්නේ විශේෂයෙන් මෙතන කතා වුණ අවධාරණය උනේ විශේෂයෙන්ම මේ මොකද විශ්වවිද්‍යාල පද්ධතිය ගැන ඊට භයානක දෙයක් තමයි ලංකාවේ තියෙන අද මේ වෙනකොට අපි දන්නවා විශේෂයෙන්ම මෙතන බෞතරයක් ඉන්න ගුරුවරු දන්න උතුරු කොළඹ මැද කොළඹ වගේ ප්‍රදේශවල ඉන්න ගුරුවරු විශේෂ පන්ති කාමරවල අද සමාන්තර පන්ති තියෙනවා සමාන්තර පන්ති එකට එක්කව කරනවා මොකද කරන්නේ ළමයි 40ක් නැත්තම් කෙලින්ම ඇවිල්ලා බලහත්කාරයෙන් පන්ති එකට එක්කව කරලා මේක පන්තියක් කරන මේ ගුරුවරු අඩු කරන්නේ තමයි මේ කතාව වෙන්නේ සම්පූර්ණයෙන්ම. දැන් අපි දන්න ලංකාවේ අධ්‍යාපන පද්ධතිය 40,000 විතර ගුරු වෙන්ගයක් තියෙනවා. ඒ ගුරුවරු බඳව ගන්න නැත්තේ. රජය ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙනවා මේ රජයේ නම සේවකයන් බඳව ගන්න නැහැ. ඒක නිසා තමයි දැන් මේ බඳව ගන්නේ කවුද හෙඩියෝලා ගන්නවා ගුරු සේවිට. මොකද ඩියෝලා ගත්තම ඒකට දනුත් පඩියක් ගෙවනවා. ඒ පඩියත් එක මඩියක් ගෙවන්න දෙයක් නැහැ. මෙතන ඒගොල්ලෝ ආයි ගුරු සේවයටම කරකවල ගන්න. එතන මේගොල්ලෝ මේ කරන්න යන ප්‍රධානම වෙනස්කම තමයි මේ තියෙන පාසල් පද්ධතිය අඩු කිරීම. දැන් මේගොල්ලන්ට ඕන වෙලා තියෙන මේ පාසල් වැඩි. දැන් මේ පාස් දැන් අද අපි දන්නවා ලංකාවේ පාසල් 11126යි පාසල් 5161ක් 150කට අසන ප්‍රමාණය ළමයි 200ට අඩුයි. දැන් මේගොල්ලන්ට ඕනේ මේ ළමයි 200ට අඩු පාසල් ටික අවහලා දාන්න. අඩු කරන්න. දැන් අපි දන්නවා ඒ වගේම ලංකාවේ ළමයි 58 පාසල් තියෙන 1419ක් ළමයි 0 පාසල් 1552ක් කොහොමද 3000කට ආසන ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ නිරන්තරයෙන්ම කතා කරනවා මේ පාසල් ටිකට ගුරුවරු යන්නේ ගාමනේ අපරාධ. දරුවෝ ටික එතන යන්නේ අපරාධ. දැන් මේගොල්ලෝ අපි දැක පෞගී දවස්වල කමිටු වාර්තාවකුත් අදලා තියෙනවා. අපි ඔය කමිටු වාර්තාවත් හම්බුණා විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලයෙන් මේගොල්ලෝ හදලා තියෙන වාර්තාවක්. මේ වාර්තාවේ කියන්නේ මේ අපරාධයක් මේ ළමයි 50කට මේ ගුරුවරු අතර පස් දෙනෙක් යවන එක අපරාධයක් මේ ළමයි 50 අපි ගමු මෙහාට ගන්නද මේ ලෑස්ති වෙන. එතකොට ගුරුවරයාට එතනට එන්න පුළුවන්. එහෙම එයිද? දැන් අපි කතා කරොත් අපි ලංකාවේ ඈතට යන්න ඕනේ නැහැ. අපි කොළඹ දින ආනන්ද නාලන්ද විද්‍යාල වගේ පාසල් මේ අලුත් සිස්ටම් එක තුල පොකුරු පාසල් හදන්න යන්නේ. ඒගොල්ල පොකුරු 1220ක් හදන්න යනවා. දැන් කියලා පොකුරු 1000 අපි ආනෝ දැන් අපි ওই ප්‍රශ්නේ ඇහුවා ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රැස්වීමක් තිබ්බම සුසිල් ප්‍රේමජයන් අමතිවරයාගෙන් මම ප්‍රශ්නයක් තමයි ඔය ආනන්ද විද්‍යාලයේ ඉඳලා පොකුර ඉන්න ස්කෝල වලට ආනන්ද විද්‍යාලයේ ස්විමින් පූල් එකේ පිරන්න පුළුවන්ද? ඒකේ ඇයට ආනන්ද ක්‍රිකට් ගහන්න පුළුවන්ද කියලා. උත්තර නැත. ඒවා ඉතින් ආදිසි සංගම් වලින් නැදලා තියෙන්නේ. නැත්ද උත්තරයක් නැහැ. හරිද? එතකොට දැන් මොකද මේ කරන්නේ? අර දුප්පත් ළමයි පරිදියේ ඉන්න ළමයින්ගේ අධ්‍යාපනය නැති කරන්න මේ යන්නේ. ඒකයි මෙතන වෙන්නේ. මේක නිසා මේ යුගයේ මේක වළක්වා ගැනීම අපේ කාර්යභාරයක්. මෙතන අපි දන්නවා මෙතන විශේෂයෙන් මේ ලෑස්ති වෙන්නේ අධ්‍යාපනයේ වියදම අඩු කරන්න. ඉතින් අධ්‍යාපන අපි දන්නවා මේ ආණ්ඩුව දැන් මේකේ දැන් මේක සීනි තවරපු වෙඩියුන් දැක්කදී මෙතන කියනවා 13 වසර දක්වා මේ යන අධ්‍යාපනය නිසා ළමයි වයසට යනවා. ළමයි වයසට යන නිසා අපි 12 වසරදී විභාග කරනවා. ළමයි වයසට යන වෙන හේතුවක් නිසා මුන්ට වැඩපිළිවෙලක් නැතුව දිගින් දිගටම විභාග කළා දානවා අපි. ළමයි වයසට යන. ඒවට වැඩපිළිවෙලක් නැහැ. කතා කරන්නේ මේක ගැන. ඒක නිසා මේගොල්ලෝ ඉතින් ඉන්නවා දැන් මේක සම්පූර්ණයෙන්ම මේ දැන් මේ 12 වසර දක්වා ඉතින් සමානයි කියමුද හොඳයි. ඒක හොඳයි මේ වයසට යන එකට වෙනවා මේක හොඳයි කියලා කතා කරන ඒ වගේ හොඳ දේවල් ටිකක් වෙන්නගෙන ගේන්න යන සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ විකිණීමේ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම තම ප්‍රධාන දෙයක් තමයි අපි දන්නා ලංකාවේ 88-89 තරුණ කැරැල්ල තිබ්බා. මේ තරුණ කැරැල්ල තුල තිබිච්ච දේ තරුණ කැරැල්ල සම්බන්ධෙත්පත් කරපු ඒ වාර්තාවේ තරුණ කොමිසම සභා වාර්තාවේ ප්‍රධානම දෙයක් තමයි ස්ථාවර අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කළ යුතුයි කියන එක.
ඒ අනුව තමයි 1991 අංක 19 දරන තරුණ කොමිසම අධ්‍යාපන කොමිසම සභාව පිටරලා තියෙන එක ස්ථාවර කොමිසමක්. මේ කොමිසම දැන් අවුරුදු 5කට සැරයක් ජනාධිපතිලාට වාර්තාවක් දෙන්න ඕනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්. අධ්‍යාපන වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්නෙ ජාතික අධ්‍යාපන කොමිසම. විෂය මාලාවක් දන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. දැන් මේකේ පනතකුත් නැහැ නීතියකුත් නැහැ මේකේ 26 වෙනි පිටුවේ එක පොඩි වේලියයි තියෙන. මොකද්ද තියෙන වේලිය? ජාතික අධ්‍යාපන කොමිසම් සභාව පනත 1991 අංක 19 දන්න පනත අවලංගු කරමින් එම කාර්යයන් යලි නිර්වචනය කර අධ්‍යාපන සඳහා ජාතික උපදේශක කමිටුවට අධ්‍යාපන නිර්දේශ පත්‍රයට ඇතුළත් වේ. මේ එක වාක්‍යයකින් දැන් පනතකුත් වෙ මේක. එක වාක්‍යයකින් ජාතික අධ්‍යාපන කොමිසම අවසි. මොකද්ද තියෙන මේකට තියෙන බලය මොකද්ද? රනිල් වික්‍රමසිංහට දැන් මේ වගේ කොමිසමක් අවසි කරන්න දෙන බලය මොකද්ද? ඔය කිසි ප්‍රශ්නයක් නැතුව අර ඡන්ද 134 දින සිග්නල් කරු ටික ඔකට අත උස්සනවා. මොකද ඔන්ලයින් ඇක්ට් එකකින් මේ මාර්ගස ක්‍රමයේ සුරක්ෂා මණ්ඩලය අත උස්සනවා. ඕන එක අත උස්සලා තමන්ගේ හොරකම් වහන්න තමන් රැක ගන්න රනිල් වික්‍රමසිංහම ගෙනාපු මේ හොර නඩේ මේවට අත උස්සන්න තමයි ඉන්නේ. මේක අනිවාර්යෙන් සම්මත වෙනවා. කිසිම ඉරිකිතයක් නැතුව සම්මත වෙනවා. මොකද මේ කට්ටිය මේක සම්මත කර ගන්නවාමයි. මේ පාර්ලිමේන්තුව ජනමතයන් නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහගේ සිග්නල් කණු ටික. තමන්ගේ හොරකම් වහන්න තියෙන සිග්නල් කණු ටික මේක අනුමත කර ගන්න. එවනම් මේක පරාජය කරන්න වෙන්නේ එකෙන් එළියේ. ඒක නිසා පාර්ලිමේන්තුවට දාලා විශ්වාස භංගයක් දැම්මයි කියලා විශ්වාස භංගෙ දිනන්න පුළුවන් වුණාද? නැත්නම් මේ කේලි රඹුක් ගැල්ල හිරේ යනකන් කේලි රඹුක් ගැල්ල වයින් කරන්න පුළුවන් වුණාද? නෑ. ඒක නිසා මේ කට්ටියගේ ඡන්දෙන් මේක යනවා. ඉතින් මෙතන මේ විද්වතුන් පෙන්වලා දුන්න මේක දින අර්බුදය. අපි දන අධ්‍යාපනයේ රටේ ජනතාවට වැදගත්. අපේ රටේ යුද්ධයක් තිබ්බා. උතුරු නැගෙනහිර ජනතාව මොන යුද්ධ තිබ්බත් විභාග කරා. ඇයි ඒ? අධ්‍යාපනයේ වැදගත්කම නිසා. රටේ යුද්ධයක් කියලා විභාග නතර වුණේ නැහැ. විභාග දිගටම කරා සාමාන්‍ය පෙළ උසස් පෙළ LTT සංවිධානයත් අංක ඔක්කොම එකට එක්කවල් ඒක විභාග සම්බන්ධ සාකච්ඡා කරලා මේලි විස්තරාට ගියයි. අධ්‍යාපනයේ වැදගත්කම නිසා. ඒක නිසා අපිට වැදගත් වෙන්නේ මේක පරාජය කිරීම. මේක පරාජය කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ මේක පරාජය කරන්න. අපි විපක්ෂ පක්ෂවලට කියනවා ඔය මොනතරම් උඩ පැනලා කෑ ගැව්වත් මේක පරාජය කරන්න බෑ පාර්ලිමේන්තුවේ. සා පාර්ලිමේන්තුවෙන් එළිය අපිට කරන්න. මෙතන ඉන්න විශ්වවිද්‍යාල ආචාර්ය සමිත් සම්මේලන. මෙතන ඉන්න ලංකා ගුරු සංගමේ පමණ නෙවෙයි තවත් ගුරු සංගම්වල නායකයෝ මෙතන වාඩිලා ඉන්නවා. ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ තරුණයෝ ඉන්නවා මෙතන. එතන දැන් මේ සියලු දෙනා මෙතන ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි කතා කරලා අපි එක්කව වෙලා මේක පරාජය කරන්න ඕනේ. ඒ සඳහා වැඩ පිළිලක් අපි හදන්න ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් අපි දැන් සංවාද සාකච්ඡා ගණනාවක් සිදු වුණා. සිදු වුණා දැන් අපි මේක ඉස්සරහට ගෙන යන්න ඕනේ. ඉතින් අපි යෝජනා කරන්නේ අපි එවැනි වැඩ පිළිලකට යන්න. අපි මේ සංවාදයේ ගන්න ඕනේ එතනට. අපි අද මෙතන කතා කරලා ගෙදර යන්න නෙමෙයි. අඩු ගානේ අපි ඊළඟ වැඩපිළිවෙලට අපි මුලපිරීමක් කළ යුතුයි. අපි යෝජනා කරනවා විශේෂයෙන්ම පුළුවන් නම් අපි එක්කව් වෙලා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිත් සම්මේලන අපි දන්නවා මේ රටේ ඔවුන්ගේ අරගලයක් එක්ක දාන වශයෙන් රටේ අධ්‍යාපන දනදේශ නිෂ්පාදනය 100%ක් වෙන් කරන්න ඕනේ කියන එක සමාජගත කරලා. ඒක පිළිගන්න ඒක සමාජගත කළා ඒක කරන්න ඕනේ කියලා කිව්වා. ඒක කරන්න පුළුවන් වුණා. සමාජගත කරන්න පුළුවන් වුණා. අදත් ජනතාව කතා කරන්නේ අද පාසල් අර උදේ ඉඳන් රෑ වෙනකන් සල්ලි එක්කව කරනවානේ. ඇයි සතපාක් දෙන්නේ නැහැනේ. දෙන්න නැතිද සල්ලි එක්කව. එතකොට දැන් මේක දෙමෝපියනේ දරන්න බෑ. ඒක නිසා ඔවුන් ඒ පීවර ගත්ත අපි තමයි මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අතීදා අධ්‍යාපනයට යම් කිසි දෙයක බාධාවක් කියලා වෙච්ච සෑම අවස්ථාවක අපි දන්නවා අන්තර්ජාතික බල මණ්ඩලයේ ශිෂ්‍යෝ ඉස්සරහට ආවා. අරගල කලා ගහගත්ත මරාගත්ත ඒ ශිෂ්‍ය ජීවිත ගණනාවක් පූජා කරන්නට තුන මේ සම්බන්ධයෙන් ඒ වගේ විවිධ පාර්ශ්වයන් කැප වුණා මේ සම්බන්ධයෙන්. ඒක නිසා අපි මෙහෙම උදේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කවත්තකින් ජනාධිපතිවරණ ඡන්දේ කවදද ජනාධිපතිවරණ පෙන්නනවා. පෙන්නගෙන යටින් යන්නේ මේක ක්‍රියාත්මක කිරීම. මේක පරාජය කිරීම අපි කරන්න ඕනේ. අපිට දැන්ටමත් අපි දන මෙතන ගුරුවරු මම අර කිව්වා කලකිරීමෙන් ඉන්නේ. ඒගොල්ලන්ට දැන් මෙතන දැන් ඊයේ දවසේ අපි මේ සම්බන්ධයෙන් කතා කරගෙන ඉන්නකොට අපිට අපේ ගුරු සහෝදරෙක් මට කිව්වේ අපෝ මේ වා මේක ගැන කතා කරන්නේ අර ජාතික අධ්‍යාපනයේ වැඩපුළුවක් තිබ්බ නේ මේක ගැන මම මේක බිනු මේකේ තියෙන ඒවා තමයි කිව්වේ ආ කිව්වා ඌ දන්නේ නැහැ මේක මොනක් තියෙන්නේ කියලා වැඩමුළු තියෙනවා කතා කරනවා එතකොට දැන් මේ යනවා වැඩි යනවා දැන් ඒක නිසා අපි ඡන්ද පෙන්න වැඩි යන්න යටි ඒක නිසා මේක පරාජය කිරීමකින් අපිට තියෙනවා අපි යෝජනා කරන විශේෂයෙන් අපි සියලු පාර්ශ්වයක් කවවිලා අනිවාර්යයෙන්ම අපි
ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගමු. දැනට මේ පාර්ලිමේන්තුවේ ආංශික උපදේශකාරක සභාව මේක සම්මත කරන්න නියමිතයි. ඒක ක්‍රියාත්මක වෙන ඒක නිසා අපි ආරම්භයකට අපිට බැරිද කියලා අපි යෝජනා කරනවා. විශේෂයෙන් අපි ඔක්කොම එක්කව් වෙලා යම් කිසි විදියකට අඩුගාන ශාල පිරිසක් එක්කව් කරලා යම් කිසි විදියක රැස්වීමක් එහෙම නැත්නම් ඒසන විරෝධතාවයක් එකට එක්කව් වෙලා කරන පාගමන එසිය එවැනි ක්‍රියාමාර්ගයක් අපි යම් හැබැයි ඔක්කොම සම්බන්ධ වෙන්න ඕනේ. හැම පාර්ශ්වයක් විශ්වවිද්‍යාල ආචාර්ය වෙන්න ඕනේ. අපි ගුරුවරු ලෑස්ති ඒක සඳහා මෙතන ඇවිල්ලා විශාල පිරිසක් අපි දැන් මේ සම්බන්ධනේ සංවිධානයට අපිට තියෙන ප්‍රශ්න තමයි 18 වෙනිදා මේ අවුරුද්දත් එක්ක නෑකම් යන්න දෙන ගෙදර කට්ටියනවා. සමහර අය මෙතනට ඇවිල්ලා තියෙන ගෙදර කට්ටියක් දාලා මෙතනට ඇවිල්ලා තියෙනවා මම දන්න විදිහට. ඒ නිසා ඉතින් මේ උනන්දුවයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා අපි කතා කරගමු. මේ සංවාද සාකච්ඡාව තුළ අපිට තියෙයි පොඩි විලාවක්. මේ වෙලාව තුළ අපි කරන්නේ මොකක්ද කියලා. මම හිතනවා අපි මේ තරම් ප්‍රමාණවත් අපි දැනුවත් වෙලා තියෙනවා. ඉතින් මේක කරන්නේ දැන් 4:40 වෙලා අපිට පහමාරණ කාලයකුත් තියෙනවා. ඉතින් අපි විශාල කතික ප්‍රමාණයක් යොදාගත්තේ නැත්නම් සංවාදයට වැදගත්කමක් දෙන්න ඕන නිසායි මම හිතන්නේ අපි කරන්නේ මොකක්ද කියලා අපි තීරණයක් කරා මෙතන යන්. බොහොම ස්තුතියි සියලු දෙනාට. මෙතනදී මට විශේෂම දෙමළ සහෝදර කීප දෙනෙක් ඉන්නවා. ඔක්කොත් පරිවර්තනයක් ඕනේ කියලා. தமிழ் தோழர்கள் கொஞ்சம் பேர் இதுமே டிரான்ஸ்லேஷன் கேட்டாங்க அது எங்களுக்கு செய்யலாம் போடுற மனவருத்தம் படுறோம். விசேஷமாக நாங்கள் சொல்றோம் உங்களுக்கு இந்த புதிய கல்வி திட்டத்தை நாங்கள் முறையடிக்க வேண்டும். இது ப்ரொஃபஸர் அர்ஜுன பராக்ரம் சொன்ன காரணம் வந்து விசேஷமாக இந்த இதை கொண்டு வர்றது யாரோடையும் பேசி இல்லைங்கிற காரணம் யாரோட சொல்லி இல்லை. மாற்றங்கள் இருக்குது, மொழியில மாற்றங்கள் இருக்குது, பல பிரச்சனைகள் இருக்குது. இது இல்லாதும் சேர்த்து ஒன்னா சேர்த்து நாங்கள் இதை முறையடிக்க வேணுங்கிறது நாங்கள் பேசுனது. நாங்கள் எதிர்பார்க்கிறோம் இதை இந்த செயல்பாடா இதை நாங்கள் எப்படி முறையடிக்கிறதுங்கிறது நாங்கள் பேசணும். நாங்கள் எப்படி ஒற்றுமையா பல்கலைக்கழக விரிவாளர்கள் சங்கம், அனைத்து பல்கலைக்கழக மாணவர் சங்கங்கள், ஆசிரியர் சங்கங்கள், அதிபர் சங்கங்கள் எல்லாம் நாங்கள் இதில் இருக்கிறோம். ஒன்றாம் பேசி இதை எப்படி முறையடிக்கிறது, ரணில் விக்ரமசிங்க கொண்டு வர்ற இந்த கல்வி திட்டத்தை எப்படி நாங்கள் முறையடிக்கிறதுன்னு நாங்கள் பேசுவோம். பேசி அந்த செயல்பாடுக்கு போவோம். எல்லோருக்கும் நன்றி.